නව අවුරුදු ජන ක්‍රීඩා උත්සවය පිළිබඳව අද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී මාධ්‍ය දැනුවත් කළා. ඒ අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස් දීනාවින්ද මහතා විසිනි. වයඹ පළාතේ සියලු මැති අමතුරුන්ගේ ප්‍රධානත්වයෙන් සියලු දෙනාම සහභාගී වෙනවා. ප්‍රධානත්වය කියන්නේ අමාත්‍යංශ ප්‍රධානත්වයක් වශයෙන් අනිවාර්යයෙන්ම මමත් සහභාගී වෙනවා. පළාත් සභාව වෙනුවෙන් අනිවාර්යයෙන්ම වයඹ පළාතේ ප්‍රධාන අමාත්‍ය ධනමිසිරි දසනායක ඇත්තුමා සහභාගී වෙනවා. දේශපාලන තරිත ඒ කියන්නේ පාර්ලිමේන්තු නියෝජනය කරන සියලු දෙනාටම ආරාධනා කරලා තියෙනවා. ඒ සියලු චරිත සහභාගී වෙයි කියලා මම විශ්වාස කරනවා. මොකද මේ කාලේ වෙනකොට පළාතේ සාමාන්‍ය තියෙන සංස්කෘතික උත්සව උඟක් අවසන් වෙන මොහොතක්. ඒ නිසා හැම කෙනෙකුටම ඉන්නවා කාලේ ඉඳ තියෙනවා. ඒ නිසා හැම පක්ෂයේම සහභාගී වෙයි. නව අවුරුදු ජන ක්‍රීඩා උත්සවය සඳහා මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කර තිබේදයි මාධ්‍යවේදීන් මෙහිදී ප්‍රශ්න කළා. මොකද කියන්නේ? මහින්ද මහත්තයාට ආරාධනා කරන අපි කරන එතුමා ඒ පැත්තෙන් තමයි ඉදිරිපත් වෙන්නේ. ඒ දෙනෙයිද අපි දන්නේ. ඒ ආරාධන සාමාන්‍ය ඔක්කොම මැතිම් දුරට අවදත් කරන අරින ආරාධන පත්‍ය අරන තියෙනවා. විශේෂයක් කාටවත් නැහැ. අවුරුදු නැකත් චාරිත සම්බන්ධයෙන් ඇතමුන් සිදු කරන ප්‍රකාශ පිළිබඳව අමාත්‍යවරයා දැක්වූයේ මෙවැනි අදහසක්. අපිට ඕන විදිහ නැගත් හදන්න බෑ. ඒක නැගත් කොමිටියක් තියෙනවා. ඒ සම්බන්ධව හෙට එකට මේ ස්ථානයේ තියෙන අපේ කොමිටියත් මෙහෙම කඳවලා තියෙනවා. හෙට එකට එතන આવත් ඔක්කොම විස්තර දැනගන්න පුළුවන්. ප්‍රශ්න අහන්න පුළුවන්. අනිත් එක මේ නැගත් කොමිටියට අපි අලුතෙන් දාලා නැහැ ඇත්තටම. කාලයක් තිස්සේ ආපු අයම 99%ක් ඉන්නේ ඒගොල්ලොමයි. ඉතින් එහෙම ප්‍රශ්නයක් මට නම් දැනෙන්නේ නැහැ. ඉතින් එක එක්තර විවිධ පෞගේ කාලෙත් ප්‍රශ්න තිබ්බන්නේ වෙ නැක්වත් බලපුවාය. ඉතින් ඒ වගේ වැරදි තියෙනවා හරි තියෙනවා ඒවා ගැන මම කතා කරන්න කැමති නෑ. නමුත් එහෙම මට ඇති. නමුත් මේ නැගත් කොමිටිය නම් දිගටම ආපු නැවත් කොමිටියක්. ඒක මම හිතන එක්කෙනෙක් දෙන්නෙක් විතරයි නැවත් හිටියේ. අනිත් ඔක්කොම ඇවිදින් තියෙනවා. ඒ සම්බන්ධව ඔය මේ ඊයේ පෙරදා ප්‍රශ්න ඇති වෙච්ච නිසා ඒ සම්බන්ධව හෙට අපි මේ ස්ථානයේ එකට ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියෙනවා. ඒකටත් මම ඔක්කොටම ආරාධනා කරනවා. එතකොට නැගත් කොමිටියම මෙතන ඇවිදින් ඉන්නවා. ඒ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න.